අයිබෝවන් අපි අද සෙවරස නිවසින් අපේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකත් චාරිත්‍ර ටික ප්‍රකාශයට පත් කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ වගේම ලෝක පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීම සඳහා මම චෙප්සිරි මගේ දුවයි පුතයි අපි තුන්දෙනාම එකතු වෙලා අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මේ නැකත් ටික ඉදිරිපත් කරන්න හදන්නේ. ඉතින් හැමදෙනාම හොඳින් අහගන්න මේ නැකත් අපි උපුටා ගත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශයට පත් කරපු නැකත් තමයි අපි ප්‍රකාශයට පත් කරන්නේ. රජයේ නැකත් කමිටුව විසින් අනුමත කර නැකත්. ඉතින් අපි හැමෝම මේ විදිය තමයි අනුගමනය කරනවා අපේ සිංහල අවුරුදු චාරිත්‍ර මේ නැකත් වලට අනුව සිදු කරන්න. ඒක තමයි අපි හැමෝම කරන්නේ. සාමාන්‍ය අපි දැන් මේ අවුරුදු අනුමත වර්ණය තමයි අපි අඳගෙන ඉන්නේ නීල වර්ණයෙන් සැරසිලා. මම අපේ සෙවුරස channel එකෙන් කලින් පෙන්නලා තියෙනවා ඔයාලට කරපු වීඩියෝ වලත් මම මතක් කරලා තියෙනවා නීල වර්ණයෙන් තමයි සැරසිලා ඉන්න ඕනේ කියලා. ඉතින් මම දැන් එකින් එක නැකත් ටික ප්‍රකාශයට පත් කරන්න ඔයාලා ඒ ටික මේ විදිහට කරගෙන යන්න. මුලින්ම තියෙන්නේ නවසඳ බැලීම. චන්ද්‍ර වංශය සඳහා නවසඳ බැලීම අප්‍රේල් මාසේ 11 වන බ්‍රහස්පතින්දා දින, සූර්ය වංශය සඳහා මැයි මාසේ 10 වෙනි සිකුරාදා දින. නවසඳ බැලීම සුබයි. පරාවෘත්ත සඳහා ස්නානය සඳහා අප්‍රේල් මාසේ 11 වෙනි දින බ්‍රහස්පතින්දා බෝපත් විස මිස්ල නානු ගාලා තමයි ස්නානය කරන්න තියෙන්නේ. ඊළඟට අලුත් අවුරුදු උදාව අප්‍රේල් මාසේ 13 වෙනි සෙනසුරාදා දින අපරභාග 9:05 තමයි සිංහල අවුරුදු උදා වෙන්න තියෙන්නේ. හොඳයි මතක තියාගන්න වෙලාව. පුණ්‍ය කාලයේ උදා වෙන්නේ අප්‍රේල් මාසේ 13 වෙනි සෙනසුරාදා අපරභාග 2:41 සිට 14 වෙනි ඉරිදා අලුයම 3:29 දක්වා. ඒ කාලේ හොඳට ඔයාලා මතක තියාගන්න. ඒ කාලය ඇතුළත පුණ්‍ය ක්‍රියාවල යෙදෙන එක පන්සල් යන්නේ ඒ පුණ්‍ය ක්‍රියාකර්ම දැන් විදේශ රටවල ඉන්නෝ නම් එයාලා ගෙදර තියෙනවා නම් බුදු පිළිමයක් හරියට තමන්ගේ ආගමික හින්දු ආගමේ අය නම් හින්දු ඒ දේවල් තියෙනවා නම් ඒ වෙලාවට ඒ ආගමික කටයුතු කරලා ඒ වෙලාවට බොහොම හිත සැහැල්ලුවෙන් ඉන්න. ඊළඟට තියෙන ආහාර පිසීමේ නැකත අප්‍රේල් මාසේ 13 වෙනි සෙනසුරාදා රාත්‍රී 11:06 තමයි තියෙන්නේ. රාත්‍රියේ තියෙන්නේ 11:06. ඒ වෙලාවට ඔයාලා නිල වර්ණයෙන් සැරසිලා තමයි ඒ කටයුතු කරන්න ඕනේ. දැන් මේ අපි අඳලා ඉන්න වාගේ නිල් පාටින් නිල වර්ණයෙන් පුංචි අයත් එකතු කරගෙන පවුලේ සියලු දෙනාම එකතු කරගෙන වැඩිහිටියොත් එකතු කරගෙන සියලු දෙනාම පුළුවන් හැමෝම පුළුවන් තරම් නිල් පාටට හුරු ඇඳුම් ඇඳගෙන ඒ කාරණාව කරන එක තමයි වඩාම සුදුසු. ආහාර පිසීම දකුණු දිශාව බලාගෙන තලහා උක්කපුරු මිශ්‍ර කිරිබත තමයි හදන්න ඕනේ. මම අපේ සෙවුරස channel එකෙන් මම කලින් ඔයාලට ඉදිරිපත් කරා මේකේ අපේ channel එකේ තියෙන කොහොමද හදාගන්න කියලා. මම ඒ විදිහටම තල උක්කපුරු දාලා කිරිබතක් හදන විදිය පෙන්වලා තියෙනවා. ඔයාලට අපේ channel එකට ඇවිල්ලා බලලා ඒ විදිහට හදාගන්න පුළුවන්. කිරිබතත් එක්කම තල මිශ්‍රයක් ඇවිල්ලකුත් හදාගන්න. මම සෙවුරස channel එකෙන් අපි කලින් ඉදිරිපත් කරා තල ගුලි හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා තල ගුලි හදන්න ඕනේ ඒ විදිහට බලලා හදන්න. එහෙම නැත්නම් සාමාන්‍ය මොනාරු තල මිශ්‍රයක් ඇවිල්ලා ඔයාලා අවුරුදු වෙනින් හදාගන්න. ඊළඟට තියෙන්නේ වැඩෑල්ලේම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. එහෙනකට තියෙන්නේ අප්‍රේල් මාසේ 13 වෙනි සෙනසුරාදාමයි මධ්‍යම රාත්‍රී 12:06 තියෙන්නේ. හොඳට මතක තියාගන්න මධ්‍යම රාත්‍රී තියෙන්නේ 12:06. ඔයාලා ඒ කාරණාවෙදි සාමාන්‍ය අපි ඇඳ මේ නිල වර්ණයෙන්ම සැරසිලා තමයි ඒ කටයුතු කරන්න ඕනේ. දකුණු දිශාව බලාගෙනමයි ගනුදෙනු කිරීම වැඩෑල්ලේම ආහාර අනුභවය සියල්ලම තියෙනවා. ඊළඟට තියෙන්නේ අපේ සිංහල අවුරුදු චාරිත්‍රවල වැදගත් කාරණාව අපේ පුරාණ ඉඳන් වෙන හිස තෙල් ගෑම. අප්‍රේල් මාසේ 15 වෙනි සඳුදා පූර්ව භාග 10:14 තියෙන්නේ. ඒ කියන්නේ උදේ වරුවේ තියෙන්නේ සේත වර්ණයෙන් තමයි සැරසෙන්නේ. කියන්නේ ඒ කියන්නේ සුදු පාට වර්ණේ. දැන් අපි ගොඩක් දුරට අපි පැරණි අය කරේ පන්සල්වලනේ. පන්සලේ ඔයාලා විදේශ රටවල ඉන්න අය තමන්ගේ ගෙදරදී සුබතනක් ලැස්ති කරගෙන ඔයාලේ පුංචි පන්සල පුදු පිළිමයක් ආගම වතා කරන තැනක් තියෙනවා නම් එතෙන්ට ගිහිල්ලා හිස තෙල් ගන්න පුළුවන්. සුදු වර්ණයේ සේත වර්ණයේ කියන්නේ සුදු වර්ණයේ සේත වර්ණයෙන් සැරසිලා ඒ කාරණාව කරන්න හොඳයි. හිස තෙල් ගන්නකොට පයට ඉඹුල්පත් හිතට දිවුල්පත්. දැන් ලංකාවේ ඉන්න අයට හොයා ගන්න පුළුවන්. විදේශ රටවල ඉන්න අය ඒ ගැන දුක් වෙන්න එපා. හිත බොහොම පිරිසුදුව ඒ කාරණාව කරන්න. දැන් හිස තෙල් ගන්න අපි හැම අවුරුද්දකම හදා ගන්නවානේ යම් කිසි නානු වර්ගයක්. ඒකට දිවුල්පත් මිශ්‍ර නානු තමයි හදා ගන්න ඕනේ. ඒ විදිහට දැන් විදේශ රටවල ඉන්න අය සාමාන්‍ය පිරිසිදු තෙල් ටිකක් අරගෙන ගන්න හිත හොඳයි. අපි දැන් අවුරුදු සමරලා ඉවර වෙලා අපේ කාරණා ඉවර වෙලා සියල්ලම ඊට පස්සේ ආයේ අපි යන්න ඕනේ අපේ රැකී රක්ෂා සඳහා අපි කරන කාරණාවන් සඳහා අපි යන්න එපේ. ඊගාව රැකී රක්ෂා වලට පිටත් වීම නැගත තියෙන්නේ අප්‍රේල් මාස 17 වෙනි බදාදා.
පූරභාග 6:52ට තියෙන්නේ. හොඳයි, වෙලාව උදෙන්ම ඈත යන අයට උනත් යන්න පුළුවන්. රැකී රස්සාවලට පිටත් වෙන්න යන්න අනුමත කරලා තියෙන්නේ. පොළපාට ඇඳගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් හැමෝම පුළුවන් අය ඇඳගෙන යන්න උත්සාහ කරන්න. නැති කෙනෙක් හිටියොත්ෙන් දුක නැතුව හිතේ සතුටින් හැමෝටම සුබදායි කටයුත්තක් සඳහා අපි මේ පිටත් වෙන්නේ. අපේ රැකියාව, අපි කරන රැකියාව බොහොම සතුටින් අපි කරන්න ලැබේවා. අපේ ඒ සේවාව අනිත් අයට ඉතාමත් වැදගත් විදිහට, ඵලදායි විදිහට යොදා ගන්න පුළුවන් වේවා කියන බලාපොරොත්තු ඇතුව මේ අවුරුද්ද වල රැකී රක්ෂා සඳහා පිටත් වෙනවා. දැන් රැකී රක්ෂා සඳහා පිටත් වෙලා යන අයට සුබයි කියලා අනුමත කරලා තියෙන මේ නැකත් වලදී ගිතල් සහ හකුරු මිස්ටර් කිරිබතක් හදලා කැවිල්ලක් එක්කලා අනුභව කරලා රැකී රක්ෂා සඳහා සතුටින් පිටත් වෙන්න කියලා තමයි තියෙන්නේ. මේ වෙලාවේ පිටත් වෙන්න ඕනේ උතුරු දිශාව බලාගෙන. අපි දැන් හැම අවුරුද්දකම සාමාන්‍ය අපේ ලංකා විසිරතක් තියෙනවා, පැලයක් හිටවනවා. දැන් අපි මෙහි කැන්ඩාවේ හිටියත් අපිට ස්ප්‍රින් එක ලැබලා තියෙන්නේ, තවම සමර එක ඇවිල්ලා නැහැ. අපිත් පැලයක් හිටවනවා මෙහි. අපි කරන්නේ සාමාන්‍ය, මම කලින් අපේ YouTube channel එකේ පෙන්නුවා කෙසල් පැලයක් හිටවන ලොකු මල් පෝච්චියක. තවම ටිකක් සීතල නේද, ඒ හින්දා ගේ ඇතුළේ අපි හිටවනවා. ඉතින් ඔයාලා ලංකාවේ ඉන්න අය හැමෝම පැලයක් හිටවලා අපේ පරිසරය ආරක්ෂා කරගන්න උනන්දු වෙන්න. පැල සිටවීම සඳහා සුබ දවස තියෙන්නේ අප්‍රේල් මාස 18 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 10:16ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් තමයි සැරසිලා පැලයක් සිටවන්න කියලා කියන්නේ. සුබ දිසා විදියට සඳහන් වෙන්නේ නැගෙනහිර. මේ දැන් මම කියපු සියලෝම නැක ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වෙලාවෙන් තමයි හදලා තියෙන්නේ. දැන්ට පවතින වෙලාවක් තියෙනවා, ඒ වෙලාවට තමයි මේ හදලා තියෙන්නේ. විදේශ රටවල ඉන්නවනම් යම් කෙනෙක් ඒ රටේ වෙලාවට, ඔය මම දැන් මේ කියපු වෙලාව ඒ රටේදි වෙලාවටම කරන්න. ඒ කියන්නේ දැන් මම කෑම කන වෙලාව කිව්ව එක කැනඩාවේ ඉන්නකොට කැනඩාවේ ඒ දවසට ඒ වෙලාවට කරන්න. ලංකාවේ වෙලාවට කරන්න යන්න එපා. ඒක තමයි වඩාම සුබ. මොකද අපි දැන් සූර්යා මුල් කරගෙන කරන නැකතක් නේ මේක. ඉතින් සූර්යා පායන්නේ ඒ රටවලට ඒ වෙලාවට, අපි ඒ වෙලාවට කරන්න ඕනේ. හැමෝම පටල ගන්න නැතුව ලංකාවේ කොහොමත් දැන් කැනඩාවට වැඩිය කලින්නේ ඉර පායන්නේ. එයාලා කලින් ඒ කටයුතු වෙනවා. අපි ටිකක් පහුවෙලා ඉර පායන්නේ. එතකොට අපිට ටිකක් පහුවෙලා තමයි ඔය කටයුතු කරන්න වෙන්නේ. කැනඩාව, ඇමරිකාව, එංගලන්තේ රටවල් වල ඉන්න අයට ඉන්ටර්නෙට් අරහා ලංකාවේ ආත් එක්කලා එකතු වෙලා අවුරුදු සමරලා තම තමන් ගෙවල් වලත් ඊට පස්සේ කරන්න වෙලාව තියෙනවා. ඉතින් මේ සියලුම නැකත් රාජ්‍ය නැකත් කමිටුව විසින් අනුමත කර නැකත් තමයි ඉදිරිපත් කරේ. හැමෝටම මේක ඉතාමත් සුබදායි වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේක ඵලදායි වෙයි කියලා හිතනවා. තව කෙනෙකුට බලා ගන්න පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ෂෙයා කරලා හැම දෙනාම බොහොම සතුටින් අවුරුද්ද සමරන්න, සතුටින් සමගියෙන් සමාදානයෙන් එකඟතාවයෙන් ජීවත් වෙන්න බලන්න. ඒක තමයි අපේ පවුලේ ප්‍රාර්ථනාව. ඔයාලා හැම දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා සුබම සුබ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා කියලා. ආයුබෝවන්. සුබ අලුත් අවුරුද්දක් වේවා.